රූපං අනාරම්මනං කියන පාඨය විස්තර කරමින් රූපය අරමුණු කළ නොහැකි කියන අදහසක් අපේ ස්වාමීන් වහන්සේ මේ සමහර දේශකයන් විසින් දේශනා කරන අවස්ථා තියෙනවා. මේ අදහස තේරවාදයට අනුව අපි පැහැදිලි කරගත්තොත් එහෙම නැත්නම් ඍජුවම මම ඔබ වහන්සේගෙන් ඇහුවොත් අපේ ස්වාමීන් වහන්සේ මේ අදහස තේරවාදයට එකඟද කියලා. ඒකත් ඉතාම හොඳ දෙයක්. අපි රූපය ගැන කතා කරන නිසා සාමාන්‍යයෙන් තියෙන ප්‍රසිද්ධ අදහසක් තමයි සමහර දේශකයෝ කියනවා රූපං අනාරම්මනං. ඒකෙන් අදහස් කරන රූපය අරමුණු කළ නොහැකි කියලා. ඒ කියන්නේ රූපේ තියෙනවා නමුත් රූපය අරමුණු කරන්නට බෑ. ඔක මම සාසන ඉතිහාසයත් අපි කතා කරනවානේ පිටින් පිට මේ දේශනා මාලාවේදී. එතකොට මම පැහැදිලි කරලා දෙන්නම් ඔය අදහස තිබිලා තියෙනවා. ඔය විදිහටම නෙවෙයි, ඔය වචනය නෙවෙයි. නමුත් ඔය වගේ කිට්ටු අදහසක් තිබිලා තියෙනවා මේ සත්‍ය සිද්ධි කියලා බෞද්ධ නිකායක. සත්‍ය සිද්ධි. ඔවුන් මේ මට හරියට මතක හැටියට බහුශ්‍රැතිය වික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ ධර්ම පොතපත පරිශීලනය කරනවා. ඒක හරි වර්මන් කියන ස්වාමීන් වහන්සේ මුල් කරගෙන ඒක ඇති වෙන්නේ. ඉතින් ඔවුන්ගේ හැටියටත් මේ අදත් තියෙන අදහසක් සමහර ථේරවාදී වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ බාහිර රූපේ තියෙනවා. නමුත් ඒක අපිට දැනගන්නට බෑ. ඒක ඒ විදිහට දැනගන්නට බෑ. ඒ නිසා රූපය අනාරම්මනයි කියලා දේශනාවක් කරනවා. මේක ඇත්තටම කියනවා නම් තේරවාදයට පටහැනි දේශනාවක්. සම්පූර්ණයෙන් පටහැනි. රූපං අනාරම්මණං කියලා කියන එක තේරවාදී හැටියට විස්තර කරන්නේ රූපය අරමුණු ගන්නෙ නැහැ කියන එකයි. එහෙම නැත්නම් රූපය අරමුණු කරන්න බෑ කියන එක නෙවෙයි. පැහැදිලිද? රූපං අනාරම්මණං කියන එකේ තේරුම තේරවාදී හැටියට රූපය අරමුණක් ගන්න. දැන් චිත්තචෛසිකය අරමුණු ගන්නවනේ, සිතෙන් අරමුණක් ගන්නවා. අරමුණක් ප්‍රකට වෙනවා. අපි ඊළඟ වතාවේදී සිත ගැන කතා කරනකොට ඒක පැහැදිලි කරගන්නවා. නමුත් රූපයට එහෙම ගතියක් නැහැ. රූපේ සිත වගේ අරමුණු ගන්න එකක් නෙවෙයි. දැන් උදාහරණයකට ඔය බටහිර විද්‍යාඥයන් අතරත් තියෙන ඊයේ වතාවෙත් මම සාකච්ඡා කරා මේ මොළය තමයි මේ සිත කියලා. නැත්නම් මොළයෙන් තමයි මේ සිතන ක්‍රියාවලිය එනවා කියන එකේදී සමහර බටහිර දාර්ශනිකයෝ අද කරන ලොකුම ප්‍රතිතර්කයක් තමයි මේ අරමුණක් ගන්නවා එක්ස්පීරියන්ස් එකක්. අත්දැකීමක් මේ කියන දේ රූපේට නෑ. මේ අරමුණක් දැනගන්නවා, ඒ ගැන තේරුම් ගන්නවා, විමසනවා කියන මේ ගතිය අපිට රූපයෙන් ඉස්සර කරන්න පුළුවන් එකක් නෙවෙයි කියලා උනුත් කියනවා. සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ රූපේට නේ අරමුණු ගන්න බවක්. කොච්චර ලස්සනද බුදුරජාණන් වහන්සේ මේක අවුරුදු 1000 ගානකට කලින් ප්‍රකාශ කරලා තියෙනවා. දැන් අද මේ සමහර නියුරෝන්ස් ගැන අධ්‍යයනය කරන ගැඹුරට ඒක අපි පහත හෙලනවා නෙවෙයි, ඒක ඉතාලම ගැඹුරු අධ්‍යයනයක්. හිතාගන්න බැරි අධ්‍යයනයක් එතන තියෙනවා. නමුත් ඕම් පවා දැන් කියනවා මේ XP කොච්චර අපි අධ්‍යයනය කරා. සමහර බටහිර විද්‍යාඥයෝ කියනවා අපි කොච්චර අධ්‍යයනය කරත් අපිට කවදාහවත් සිත තේරුම් ගන්න බැරි වෙයි මොළය හරහා. මොකද මේ එක්ස්පීරියන්ස් එක දෙයක් දැනගන්නවා කියන එක රූපයට අපිට බාර දෙන්නට බෑ. රූපයට විතරක් බාර දෙන්නට බෑ. රූපේ ඕනේ. මොකද රූපෙට විතරක් නෑ. ඒක වෙනම ගතියක්. ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඔක දේශනා කරේ කොහොමද දන්නවද? රූපං අනාරම්මණං, රූපය අරමුණු ගැනීමක් කරන්නේ නැත. නමුත් මේ පාඨයම සමහර කෙනෙක් විස්තර කරනවා රූපය අරමුණු කළ නොහැකි කියලා. ඒක වැටෙන්නේ සත්‍ය සිද්ධි කියන නිකායට. තේරවාදයට නෙවෙයි. ඒතර මම පෞද්ගලිකව දැන් කෙනෙක් ඒතර කියන්න පුළුවන් එහෙනම් උන්වහන්සේලා වැරදි මේක හරි එහෙම කියලා. ඉතින් මම ඒකෙන් කියන්නේ නෑ, මම කියන්නේ උන්වහන්සේලා වැරදි හෝ හරි හෝ කියලා. මම කියන්නේ ඔවුන් තේරවාද ධර්මයක් නෙවෙයි දේශනා කරන්නේ. ඉතින් කියන්නේ මුළු සම්පූර්ණ තේරවාදී දේශනා කරන්න නැහැ කියන එක නෙවෙයි. ඒ කරුණ තේරවාදයට අයිති නෑ. බැරි වෙලා හරි ඒ වගේ අදහසකින් විදර්ශනාව විස්තර කරොත් කවුරු හරි කෙනෙක් රූපේ අරමුණු කළ නොහැකි, රූපේ අරමුණු කරනවා කියලා හිතන් ඉන්න එක තමයි සම්මෝහය. විදර්ශනාව කියන්නේ අවබෝධය ඇති කර ගැනීම කියලා කතා කරොත් ඒක සම්පූර්ණයෙන් තේරවාදයට වෙනස් විදර්ශනාවක් කියලා දේශනා කරලා තියෙනවා. ඒකයි මම නිතර කියන්නේ තේරවාද විදර්ශනා ක්‍රමයක් තියෙනවා. තේරවාද ධර්ම විවරණ ක්‍රමයක් තියෙනවා. එතකොට තමයි ඒකට හරියන්න තමයි මොක්ෂේ කතා කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කැමැති පරිදි විස්තර කරන්න පුළුවන්. ඒ ඔවුන්ගේ විවරණය. ඒතර අපිට පිහිටා ඉන්නට තැනක් අවශ්‍ය නම් ඔබ යම් කිසි සම්ප්‍රදායක ඉස්සලා පිහිටා ඉන්න. පිහිටා ඉඳලා ඒක විවරණය කරගන්න. ඊට පස්සේ ඔබට රුචි නැත්තම් ඔබ බලන්න වෙන ක්‍රම වලින් ඒක විවරණය කරගන්න. ඉතින් එතකොට රූපං අනාරම්මණං කියන එක කොහොමද තේරවාදයේ හඳුන්වලා තියෙන්නේ? මම කලින් කිව්වනේ තේරවාදයේ කියනකොට ත්‍රිපිටකය යම්කිසි තෙරුන් වහන්සේලා පිරිසක් විස්තර කරපු ක්‍රමය. අපි සම්ප්‍රදායයෙන් කියන උන්වහන්සේලා රහතන් වහන්සේලා කියලා. සර්වස්තිවාදීනොත් කියන උන්වහන්සේලාගේ විවරණය කරේ රහතන් වහන්සේලා කියලා. ඒතර අපි තේරවාදයේ ඇතුලේ ඉඳලා ගත්තම මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරවාදී විවරණෙච්ච ක්‍රමය. ඒතකොට අටුවාව කියලා කියන්නේ තේරවාදයට අයත් කොටසක්. අභිධර්මය කියන්නේ තේමයි. ටීකාව කියන්නේ තේමයි. කොහොමද මේක අටුවාව විස්තර කරලා තියෙන්නේ? නත්ති ඒතේසං ආරම්මනන්ති අනාරම්මන. ඔවුන්ට අරමුණක් නැති නිසා අනාරම්මණයක. ඒ කියන්නේ රූපෙට අරමුණක් නැහැ. නැතු රූපය අරමුණු කරන්න බැහැ කියන එක නෙවෙයි. හැබැයි පාලි ක්‍රමයෙන් ගියාම ඒකත් කියන්නේ පාලි භාෂාව දන්න කෙනෙක්ට රූපං අනාරම්මණං කියන වචනේ ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන්. රූපය අරමුණු කළ නොහැකි කිව්වත් ව්‍යාකරණානුකූලව හරි ඒක. ඔන්න බලන්න උතන තමයි තවත් දැන් පැටලෙන්න ඇති වෙන්නේ. ව්‍යාකරණානුකූලව හරි. ඒ කියන්නේ කම්මධාරයේ සමාසයක් ලෙස මම ඒක ගොඩක් අයට තේරෙන්නේ නැති වෙයි. පාලි ඉගෙන ගන්න අය තේරෙයි. කම්මධාරයේ සමාසයක් ලෙස මේක විස්තර කරොත් රූපං අනාරම්මණං කියලා කියන්නේ රූපය අරමුණු කළ නොහැකි කියන එක. රූපය අරමුණක් වෙන්නේ නැහැ කියන එක. මේක බහුබීහි සමාසයක් ලෙස ගත්තොත් ඒක කියන්නේ අන්න අරුත් සමාස කියලා සිංහලෙන් කියනවා. රූපයට අරමුණක් නැහැ කියන එකයි කියන්නේ. එතකොට තේරවාද නිර්වචනය දෙවනි ක්‍රමයටයි එන්නේ. රූපයට අරමුණක් නැහැ. රූපේ අරමුණු ගන්නෙ නැහැ. එහෙම නැත්නම් රූපේ අරමුණු කරන්න බෑ කියන එක නෙවෙයි. කවුරු රූපේ අරමුණු කරන්න බෑ කියලා කිව්වොත් රූපං අනාරම්මණං කියන එකේ තේරුම ඒක වැටෙන්නේ තේරවාදෙන් බාහිරට. ඒක ගැන ඕනතරම් තේරවාදයේ තුල සාධක තියෙනවා. ඒ නිසා රූපං අනාරම්මණං කියන එකෙන් රූපේ අරමුණු කරන්න හැකියි කියලා විස්තර කරොත් මම මේක හරි හෝ වැරදි හෝ කියන්නේ නැහැ. ඒක තේරවාදී නොවන දේශනාවක් කියලා විශේෂයෙන් මතක තියාගන්න.